अंशक इकसिय असुवकट समान वेनवा कियला अपि दन्नवा एतकोट अपि मे AOB कोणयट कियनवा विशेष नमक ए तमयि सरल कोणय कियला एतकोट एहेनम दैन अपि बलमु AOB कियन्ने सरल रेखावक एहेनम अपि कियनवा AOB कोणयट सरल कोणय कियला एतकोट सरल कोणय कागय अंशक इकसिय असुवक वेनवा हरी अभी बलम देंट मे सरल रेखा मत पीटन कोण देखा मेन मे विधियट अभीट अंदर फुलवांग एओबी सरल रेखावट तवत् सरल रेखावक मेन मे विधियट याकर हम कोण देखट मेक विंगेनो तर मे कोण देखे नम थमाइ एका एओसी कोणय अनेक BOC कोणय එතකොට මේ AOC සහ BOC කෝණවල එකතුව ලැබෙන්න ඕනේ අංශක 180යි කියලා. මොකද හේතුව සරල රේඛාවක් මත පිහිටි කෝණවල අගය අංශක 180යි. එහෙමනම් මේ සරල රේඛාව මත පිහිටි AOC සහ BOC කෝණවල ඓක්‍ය ඒ කියන්නේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. मेक ज्यामती अभी प्रमेयक विधियट इद्रिपत कर लीन इक तम अभी मे पाड़मे हमे पलवे प्रमेय सरलेखावक मत पीटी मे वे बद्धकोण युगलेक ऐक्यांशक इक सियाल एक प्रमेयक विधियट मेन मेदीट पिन्नंड पुलवा एक सरलेखावक තවත් සරල රේඛාවකට හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණ දෙකේ ඓක්‍ය ඍජු කෝණ දෙකකට සමාන වේ. හරි අපි බලමු ඊට පස්සේ සරල රේඛාවක් මත පිහිටි කෝණ යුගලයක් සඳහා විතරක් නෙමෙයි කෝණ කිහිපයක් සඳහාත් අපිට මේ ප්‍රමේය මේ විදිහට යොදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ රූප සටහනේ පේන්න තියෙන විදිහට इतने तीन कोण हतराक ए बी सी सह डी के कोण हतराक मिथन पेन्नुम करलतीनवा मे कोण हतरा तीन मे सलरेखा मतमय एना मे कोण हतरे कतुवा अंशक असुवाक्म विंड ओणिभव पहदी न सलरेखा वक् मत मे विदर कोण हतराक वितराक मे ඕනෑම කෝණ සංඛ්‍යාවක් අපි ඇඳොත් ඒ සියල්ලේ ඓක්‍ය එකතුව අංශක 180ට සමාන වෙන්න ඕනේ. එනම් සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180ක් වේ කියන එක අපිට පැහැදිලි වෙන්න ඕනේ. හරි. අපි එහෙනම් බලමු ඊළඟට කොහොමද මේ ප්‍රමේය පාවිච්චි කරලා සරල උදාහරණයකට පිළිතුරු ලියන්නේ කියලා බලමු. නම් පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේකයි. මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවා. සරල රේඛාවක් මත පිහිටි කෝණ යුගලයක් තියෙනවා. නම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගලයක් තියෙනවා. එකක් තමයි PQS කෝණය, අනෙක් කෝණය SQR. එහෙම නැත්නම් RQS කියලා ගන්න පුළුවන්. එතකොට මේකේ මේ සුළු කෝණය කුඩා කෝණය x කියලා නම් කරලා තියෙනවා. මහා කෝණය මෙතන අංශක 130 කියලා දීලා අපිට කියනවා මේ x වල අගය හොයන්න කියලා. එතකොට අපිට බැලුව බැලමට පේනවා දැන් මේ සරල රේඛාවක් වන PQR මත පිහිටි බද්ධ කෝණ යුගලයක්. එහෙනම් අපිට මතක් වෙන්න ඕනේ නම් සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල ඓක්‍යාංශක 180යි කියන ප්‍රමේයෙන් මේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා.
එහෙනම් ඒ අනුව අපි ලියනවා මෙහෙම කෝණ දෙකේ නම් දෙක එකක් තමයි PQS කෝණය එකතු කිරීම RQS කෝණය සමාන වෙන්න ඕනි අංශක 180ට එකට හේතුව වරහන් ඇතුළ ලියනවා අපි මෙහෙම සරල රේඛාවක් මත පිහිටි කෝණ නිසයි අපි මෙහෙම ලියන්නේ කියලා ඊළඟට අපිට පුළුවන් මේ කෝණ දෙකේ නම් දෙක වෙනුවට මේ දීලා තියෙන දේවල් ආදේශ කරගන්න එහෙනම් PQS කෝණය වෙනුවට තියලා තියෙනවා x කියලා එහෙනම් අපි එතනට x කියලා ආදේශ කරනවා RQS කෝණය අගේ දීලා තියෙනවා අංශක 130යි එහෙනම් එකතු කිරීම අංශක 130 සමානයි අංශක 180ට දැන් මේක සරල සමීකරණයක් අපි මේ සරල සමීකරණයේ විසඳුවාම අපිට x වලාගේ ලැබෙන්න ඕන ඉතින් සමීකරණයක් විසඳද්දී අපි කරන්නේ ගණිත කර්මවල ප්‍රතිලෝම කරලා x තනි කරගන්න එකයි කරන්න ඕනේ එහෙනම් x ට එකතු වෙලා තියෙන අංශක 130ක් අපි එහෙනම් කරන්නේ මේ එකතු වෙලා තියෙන අංශක 130 මේ 180 තියෙන පැත්තට මාරු කරනවා එතකොට මොකද වෙන්න ඕනේ මේ ගණිත කර්මයේ ප්‍රතිලෝමය කියන්නේ එකතු කිරීමේ ප්‍රතිවිරුද්ධ දේ ඒ කියන්නේ අඩු කිරීම විදිහට මේ පැත්තට යන්න ඕනේ දකුණු පැත්තට එහෙනම් දැන් මම කරන්නේ x අකුර මේ පැත්තේ තියලා දී 130 දකුණු පැත්තට දානවා එතකොට 180 අඩු කිරීම 130 මෙතන තිබුණේ එකතු කිරීම 130 දකුණු පැත්තට ගියාම ඒක අඩු කිරීම 130 විදිහට ලියනවා ප්‍රතිලෝමය එතකොට 180න් 130ක් අඩු කරාම x සමාන අංශක 50 කියලා අපිට පිළිතුර ලැබෙනවා නොමයි මේ ගාන හදන්නේ හරි අපි බලමු තවත් උදාහරණයක් උදාහරණය දෙක ඒකේ තියෙනවා මෙන්න මේ වගේ රූප සටහනක් ඒකේ තියෙනවා සරල රේඛාවක් තියෙනවා ABC කියලා ඒකට තවත් සරල රේඛා ඛණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා හැදෙනවා තවත් කෝණ තුනක් 1 2 3යි කෝණ 3කට වෙන් වෙලා තියෙනවා එතනිනුත් ඒ කෝණ 3න් දෙකක් y බැගින් අනිත් කෝණේ අංශක 70යි කියලා දීලා අපිට මේ y වලාගයයි හොයන්න කියලා කියන්නේ එහෙනම් කෝණ 3ක් සරල රේඛා මත පීටි කෝණ 3ක් තියෙනවා y වලාගය හොයන්නයි ඕන එහෙනම් අපි අර කලින් විදියටම ප්‍රමේයයට අනුව සරල රේඛාවක් මත පීටි කෝණවල එකතු අංශක 180 නිසා ලියනවා DBE කෝණය DBE කියන්නේ මෙන්න මේ කෝණය DBE කෝණය එකතු කිරීම CBD කෝණය CBD කියන්නේ මේ කෝණය එකතු කිරීම ABE කෝණය මේ කෝණ තුනේ එකතුව සමාන වෙන්න ඕනි අංශක 180ට හේතුව තමයි සරල රේඛාවක් මත පිහිටි කෝණ වීම කියලා වරන් ඇතුලේ මේ විදිහට ලියනවා දැන් අපිට පුළුවන් මේ කෝණවලට අගයන් දීලා තියෙනවා ආදේශ කරන්න මේ පළවෙනි කෝණ දෙකට මේ දීලා තියෙන්නේ y බැගින් එහෙනම් මෙතනට y කියලා ලියනවා එකතු කිරීම CBD කෝණයත් y කියලා ලියා ගන්නවා එකතු කිරීම ABE කියන්නේ මෙන්න මේ අංශක 70 කියන අගය මෙතනට ආදේශ කරනවා නැත්නම් සමාන අංශක 180 ඔන්න දැන් අපිට සරල සමීකරණයක් ලැබිලා තියෙනවා මේ සරල සමීකරණයේ විසඳලා y වලාගය හොයන්න පුළුවන් එහෙනම් y අකුරු දෙකක් තියෙනවා ඒ කියන්නේ සජාතීය පද එකතු කරාම අපිට y ට y එකතු කරාම උත්තරය අපිට ලියන්න පුළුවන් 2y එකතු කිරීම 70 සමානයි 180යි කියලා මේ විදිහටම ලියාගන්න. දැන් අපි කරන්නේ අර කලින් ගානේදී වගේම මේ එකතු කිරීම 70 කියන එක දකුණු පැත්තට මාරු කරනවා. එතකොට එකතු කිරීම 70 දකුණට ගියාම ප්‍රතිලෝමය අඩු කිරීම 70 වෙන්න ඕනේ. නම් 2y සමානයි 180 අඩු කිරීම 70 එකතු කිරීම 70 මෙහෙට ගත්තා. නම් 2y සමානයි 180න් 70ක් අඩු කරාම 110යි. දැන් තාම y වල උත්තරය ආවේ නැහැ. මෙතන තියෙන 2y කියලා. කියන්නේ 2 ගුණ කිරීම y තමයි මෙතන තියෙන්නේ. එහෙනම් දැන් y වල අගය හොයන්න නම් ගුණ කිරීමේ ප්‍රතිලෝමය කරන්න ඕනේ. ඒ කියන්නේ බෙදීම. එහෙනම් අපි කරන්නේ 2y බෙදනවා 2කින් 110ත් බෙදනවා 2කින්. එහෙනම් දෙපසම 2කින් බෙදුවා. නම් 2y දෙකට බෙදුවාම y කියන උත්තරේ එනවා සමානයි 110 දෙකට බෙදුවාම 55යි කියලා. අංශක 55යි කියලා y වල උත්තරේ ලැබෙනවා. ඔන්න ඔහොමයි මේ වගේ ගැටලු
විසඳන්නේ ඉතින් ඕගලන්ට පුළුවන් තව ටිකක් මේක නැවත අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරලා මේ දේවල් ඕගලන්ගේ අභ්‍යාස පොතේ සටහනක් විදියට මුලින්දලම මාතෘකාව ඉදලම ලියා ගන්න සටහන ලියාගෙන ඉවරලා ඕගලන්ට පුළුවන් පෙළ පොතේ ඕගලන්ගේ අච්චු පොතේ තියෙන 98 99 පිටුවල 8.1 කියලා අභ්‍යාසයක් ඒ 8.1 කියන අභ්‍යාසයේ මේ වගේම ගණන් ටිකක් තියෙනවා සරල ගණන් ඒ ගණන් හදන්න උත්සාහ කරන්න ඕනේ එහෙනම් ඉස්සෙල්ලාම මේ සටහන ලියා ගන්න මුලින් ඉඳලම ඒ කියන්නේ මුල් මාතෘකාව ඉඳලාම මේ සටහන් ටික ලියා ගන්න සටහන් ටික ලියාගෙන ඉවර වෙලා 8.1 අභ්‍යාසය කරන්න එහෙනම් තවත් දිනක අලුත් පාඩමක්ින් හමු වෙන තුරු ඔබ සැමට සුබ දවසක්